අපි අතින් වෙන සේවය ගොඩක් පුළුල්. අපි විජලන යන්ත්‍ර වර්ග ලොකු ප්‍රමාණයක් ලොකු පරාසයක විහිදෙන විජලන යන්ත්‍ර තාක්ෂණ අපි ඉදිරිපත් කරනවා. දර ඉන්ධන වලින් ඊළඟට පෙට්‍රෝලියම් ඉන්ධන වලින් ඊළඟට විදුලියෙන් ඊළඟට ගෑස් වලින් ඒ වගේම හීට් පම්ප් ඩ්‍රයර්ස් ඊළඟට ඉලෙක්ට්‍රික් ඩ්‍රයර්ස් මේකෙන් හැම වර්ගෙම අපි මෙතන නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපි මූලික කාර්යභාරයක් කරා 2007 වසරේ ඉඳලා විශේෂයෙන්ම බල්ක් ඩ්‍රයර්ස් ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් එකවර වේලීමේ තාක්ෂණය හඳුන්වලා දෙන්න. විශේෂයෙන් මේකෙන් අපිට ලොකු බලපෑමක් කරන්න පුළුවන් වුණා ලංකාවේ කුළුබඩු ක්ෂේත්‍රයට. දැන් මේ වෙනකොට අපි කුළුබඩු ක්ෂේත්‍රයට පමණක් ලබා දීපු විජලන යන්ත්‍ර වල මේ කැපැසිටි එක බැලුවොතින් දවසකට ටොන් 250කට වැඩි ප්‍රමාණයක් වේලන්න පුළුවන් විජලන යන්ත්‍ර අපි කුළුබඩු ක්ෂේත්‍රයට පමණක් ලබා දීලා තියෙනවා. අපේ ප්‍රධාන කාර්යයක් තමයි නිතරම නවෝත්පාදන වලට පෙළඹෙන එක. මොකද ඉජිනේරුවෙක් වශයෙන් ඒ වගේම විශ්වවිද්‍යාල කසියාරක වශයෙන් මගේ නව නිපැයුම් ගණනාවක් තියෙනවා. පේටන්ට්ස් මගේ තුනක් තියෙනවා. 2015 වර්ෂයේ තමයි අපි මේ දැන් ඉන්න ස්ථානයේ ස්ථානගත වෙලා අපේ ව්‍යාපාරය වැඩි ප්‍රමාණයක් ගොඩනැගුවේ. ඒ කාලෙදි තමයි අපිට ක්‍රිසලිස් ආයතනය හඳුන්වා ගන්න ලැබුණේ. දැන් අවුරුදු දෙකකට පමණ කලින් ඉතින් ඒ සම්බන්ධ වීම අපේ ව්‍යාපාරය වැඩිදුර කිරීමටත් පුළුල් කිරීමටත් ලොකු සහයෝගයක් වුණා. විශේෂයෙන්ම විජලන යන්ත්‍ර නිෂ්පාදනය කරන ආයතනයට එහාට ගිහිල්ලා විජලන තාක්ෂණ රටට දෙන මධ්‍යස්ථානයක් බවට මේක පත් කරා. ඒකට අපිට ලොකු සහයෝගයක් ක්‍රිසලිස් ආයතනයෙන් ලැබුණා. ඒ හරහා අපේ වෙළඳපොළ පුළුල් කර ගැනීමටත් විශේෂයෙන් මේ තාක්ෂණ නොයෙක් ක්ෂේත්‍රවල පැතුරුණු ක්ෂේත්‍රවල හඳුන්වලා දෙන්නටත් මේ මධ්‍යස්ථානය අපිට සෑහෙන ඉවහලක් වුණා. දැන් මෙතෙන්දී මේ මධ්‍යස්ථානය හරහා ලංකාවේ ඕනම කෙනෙකුට නොයෙක් විජලන තාක්ෂණ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. සවිරු ස්පයිසස් කියන්නේ සවිරු ටෙක්නොලොජිස් ආයතනයට ක්‍රිසලිස් ආයතනයෙන් ලැබුණු සහයෝගය මත බිහිවුණ ආයතනයක්. ඒ කියන්නේ එහිම දිගුවක් සවිරු ටෙක්නොලොජිස් ඇන් සර්විසස් ආයතනයෙන් නිෂ්පාදනය කරන වියලන යන්ත්‍රවලින් නිවැරදි නිෂ්පාදනයක් කරන්නේ කොහොමද, ඒ ජනතාව අතරට අරන් යන්නේ කොහොමද කියන එක තමයි අපි සවිරු ස්පයිසස් ආයතනයේ කරන්නේ. විශේෂයෙන්ම අපේ දේශීය කුළුබඩු සහ අනිකුත් ආහාරවල ස්වභාවික යහගුණය, රසය, පැහැය, ඒ වගේම එහි සුවඳ, ඒ සියල්ල රැකගෙන පාරිභෝගිකයා අතට උසස්ම නිෂ්පාදනයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. එසේම අපි විතරක් නිෂ්පාදනයක් කළා මෙතනින් නවතින්නේ නැහැ. අපේ රටේ මේ ශ්‍රේෂ්ඨයට එන්න කැමති ව්‍යවසායකයන්ද අස්වැන්න නෙලා ගන්න තැනේ සිට මෙවැනි ඇසුරුමක් දක්වා එන ක්‍රියාවලියට අවශ්‍ය පුහුණුව අපි තාක්ෂණික කරුණුත් සමගම මෙහි ලබා දෙනවා. ඒ හරහා රටේ තරුණ ජනතාව ඒ වගේම කාන්තාව සවිමත් කරන්න අපි උදව් වෙනවා. මේ ආයතනයේ වැඩිපුර රැකියාව කරන්නේ කාන්තාවෝ. ඒ වගේම අපි ගොවියෝ මේ හරහා ගොවියෝ වගාවට උනන්දු කරන්නත් අපේ භූමිය ඉතා හොඳින් පරිහරණය කරලා ඒ උපරිම ප්‍රයෝජන ගැනීමටත් අපි උදව් වෙනවා. දැන් මුලින්ම මේ මගේ දකුණු අත පැත්තේ තියෙන්නේ බල්ක් ටයිප් ෆ්ලැට් බෙඩ් ඩ්‍රයර් එකක්. ඒ කියන්නේ අඩු ශ්‍රමයකින් වැඩි ප්‍රමාණයක් ඒ වගේම පහසුවෙන් වේලා ගන්න පුළුවන් විජලන යන්ත්‍රයක්. දැන් විශේෂයෙන්ම මෙම විජලන යන්ත්‍ර අපි කිලෝ 400 ඉඳලා ටොන් 5 දක්වා ධාරිතාවකින් නිෂ්පාදනය කරනවා. මේ විජලන යන්ත්‍රය හීට් පම්ප් වර්ගයේ විජලන යන්ත්‍රයක්. ඒ කියන්නේ මේක වැඩ කරන්නේ විදුලියෙන් පමණයි. විශේෂයෙන් AC යන්ත්‍රයක තියෙන තාක්ෂණය භාවිතයෙන් තමයි මේ විජලන යන්ත්‍රයේ ඇතුළ රත්වීම කෙරෙන්නේ. අපි මේ තාක්ෂණය විශේෂයෙන්ම හඳුන්වලා දෙන්නේ යෝජනා කරන්නේ අපනයනය සඳහා පළතුරු, එළවලු, ඒ වගේම වර්ජින් කොකෝනට් ඔයිල් වැනි විශේෂ නිෂ්පාදන කරන අවශ්‍යතාවලදී තමයි මේ
විජලන යන්ත්‍ර අපි භාවිතයට වැඩිපුර සුදුසුයි කියලා හඳුන්වලා දෙන්නේ. සවිරු තාක්ෂණයෙන් නිපදවන ලද කැබිනට් තැටි ආකාරයේ විජලන යන්ත්‍රයක් මගේ පිටුපසින් තියෙන්නේ. මේ තැටි 40කින් සමන්විත මේ විජලන යන්ත්‍රයේ තැටි 10 බැගින් වූ කුටිර 4කට අපි වෙන වෙනම විලන වාතය එවීමෙන් මේකේ කාර්යක්ෂමතාව වැඩි කරලා තියෙනවා. ඒ වගේම තැටි උඩ සහ යට තැටි මාරු කිරීමේ අවශ්‍යතාවයත් අපි මේකේ අඩු කරලා තියෙනවා. අපිට ඒ කියන්නේ මීට වඩා බලපෑමක් කරන්න පුළුවන්. විශේෂයෙන් මේ තාක්ෂණය හරහා බලපෑමක් කරන්න පුළුවන් ක්ෂේත්‍ර බොහෝ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පොල් මේ කර්මාන්තේ, ඒ වගේම දීවර කර්මාන්තේ, ඊට පස්සේ දැන් අපි හිතමු කජු සැකසීම අංශයෙන්. ඒ වගේ අංශ ගොඩක් තියෙනවා ලංකාවේ දැනට බොහොම ප්‍රාථමික මට්ටමේ තාක්ෂණයන් භාවිතා වෙන. ඉතින් ඒවයිදී අපේ තාක්ෂණය භාවිතා කරලා ගොඩක් බලපෑමක් කරලා මේවා ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ අංශයෙන් රාජ්‍ය හා රාජනෝන් ආයතන එකතු වෙලා මීට වඩා රට ගැළපෙන, රටට දැනෙන බලපෑමක් කරන්න අපේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියට. අපි දැන් මේ රටට හඳුන්වා දීපු තාක්ෂණය අපි රටට පමණක් නෙවෙයි, විශේෂයෙන්ම ආසියානු සහ අප්‍රිකානු රටවල් බොහොමයකට මේ තාක්ෂණය වැදගත් වෙනවා. ඒ නිසා අපේ ඉලක්කයක් තියෙන 2025 වෙනකොට මේ තාක්ෂණ අපේ රටින් එළියට අරගෙන කියලා, විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු කලාපීය රටවල් වලට මේක අරගෙන යන්න.